මිට් අපරට කතාවක්තියන වඳින්නගේ දේවාලේ ඉහ කඩාවටරෝ කිය මේ සිද්ධිය අද සිද්ධවෙලා තියෙන්නේ වාසුදේවටයි ඒවගේම විමල් වීර්මන්සටයි ගෙවිින් දුටයි. මිට්ටෝන්නේ ඒ දිනයේදී පාර්ණිමේන්තු මන්ත්‍ර කණ්ඩාෑමේ රැශ්වීම කැඳෙව්වා එමන්නතම් පොහොට්ටු පක්ෂය මන්ත්‍රී කණ්ඩෑ මේ රැස්්වීම කැඳෙව්වා මේ රැස්්වීමට මහින්ද රධි පක්ෂතා අමතරව මිනිමරු ගෝටස් සහභාගී වුණ අපි නිරන්තරම ඔබට කියන කාරණයක් තමයි හමුදාම නිලධාරන් කියල කියන්නේ එපුංච මොලි ඇ තියෙන ලොකුඇඟක් තියෙන සත්තු ජාතියකට කියලා. ඒ නිසා මේ සත්තුන්ට නිර්මාංශීලී දේවල් කරන්න බැහැ හුදෙක් දෙන නියෝග ක්‍රියම්මකිරීම විතරයි කරන්නට පුළුව. මේකට හොඳම උදාහරණය තමයි ගෝට. ගෝට බලේ ඇවිිල අවුරද්දක් ඉක්මයන්නට තිස්සර වෙලා අදවෙනකොට තමන්ට එරෙහිව ප්‍රශ්න විශාලගාලක් නිර්මාණය කරගෙන තියවා. ට ප්‍රධාන හේතුව තමයි ගෝට කියන්නේ ප්‍රාධීශ ස්භාවක මන්තීගෙනෙක් පත් වෙලා නොහිටපු කාලකන්නේ. මේ කාලකන්නේය හැටනමලක්ෂයක් හරක් ජනාධිප වනතුරේ පත්්‍ය පත් කරේ ජාතිවාදයෙන් හිස උදුම ගැෙන ඒමනැත්තම් විමල් වීරවන්සලා වාසු දේනානයක් කරලා තැන්තැන්වල ගිල්ලා අපේ රටේ මිනිසුන් ඇගේ ඉන්න තිරිස නාට කතා කර. එම නැතැම් ජාතිවාදය ඇවිස්සවා. එවට ඇවිසි ච අපපේ ගොන් හරක් කතර ගැවවා හැබැයි දැන්ක පාරාවලල් ලක් වෙලා ගෝට ්‍යස්ථාවෙන්ම ඒ කාධිපතියක් වන්න අවශ්‍ය කරන වපසරිය හදනවා. එමනත්තම් මේ වෙනකොට විසිවනි සංශෝධනය ඉදිරිපාත් කරලා ඒ ආධපතියක වීමට අවශ්‍ය කරනාව සියලු බලතල ව්‍යවස්ථයිම පවරගන්න උත්සාහකරමින් සිිටිනවා. හැබැයි මේ කුපාඩි වැඩේට මේ වෙනකොට වාසු එවගේම විමල් වීරවන්සේ ඇතුළ විශාල පිරිසක් විුරුද්ධයමින් සිටිනවා ොට පාර්ලමේන්තු පො ොහොත්තු මන්ත්‍රීවනුන්ගේ කණ්ඩෑයම පිළිබඳ දෙස්පාලන ආරංචමාර්ග සඳහන් කරන්නේ ගෝටට එරුව සීයක විතර පිරිසක් එක පෙරමුණක ඉන්නවයි කියන කාරණෙ. මොකොද පොහොට්ටු පක්ෂය හැදුවේ හැටපැනලා හොට විිමනිිච්ච හරිට මලකුණක් වගේ අද වෙනකොට ඉන්න මහින්ද රාජපක්ෂ බෞතිෂ්ම කරන්න නැතන් ජනාධ පිටි කරන්න හැබැයිදඒ අනි පැත්තට ගේලා තමන්ගේ කරපු ගොම් වැඩ තමන්ටම පටිසන් දෙන තත්වකට මේ විවල්ල ඇතුළු කණඩෑමට මූුණ දෙන්න සිද්ධ වෙලා තියනවා. ඒය දිේED පාලිමින්තුමන්ත්‍රී කණ්ඩෑයමේ රක්වීම කතා කරාට පස්සේ. AAD විමල් වීරමංසත් වාසුත් කතා කරන්නට පටන් රන්තිබෙනවා. විශේෂයම විෂිමවැනි සංසෝධනය සම්බන්ධයෙන් ඔුන්ගේ අහස් දක්වන්නට ඉදිරිපත්වෙච්ච වෙලාව ගෝටස් වාසුටත් එවරම ගෙවිදුටත්. ඒ වගේම විමල් වීරවංසටත් කටවාහගන්න කියලා තියෙනවා. මේ අවස්ථාවේදී තත්වය ඉතාමම නරක විදියට උග්ඩ වෙලාාර්තිබේෙනවා. දේශපාල ආරංච මාර්ග සඳහන් කරන්නේ ඒ අවස්ථාවඩි විමල් වීරවංස පිතාම පැහැදිල්ව මිනිීමරු ගෝටකෙන් අහල තියෙනවා අපට කතා කරන්න බැරිනම් මොන මගුලට ද අපට එඩ කිව්ව කියෙන කාරණෙ. එව ඉතරක් නෙමැයි අවසානයේදී බොහොම කලකිරීමෙන් එතනින් පිටබලෑනෑ වාසුත්, ඒවගේම විමල් වීරවන්සත් අනිත්්‍යෑ සමග සඳහන් කරලා තිබෙනවා මුන්ට බලය නැතුව මෙහම හැසිරෙනවනම් බලය ලැබුණ අහමකෝම හැසිරේද කියන කාරණ. මිටටෝර්නි දවසින් දවසරට බල්ලට යනවා. බල්ලු පාලනේ ටනවා. මේකට වග කියන්න ඕනේ අපි අපේරටේ හැටනමලක්ෂයක් කරක් තමයි, මිනිීමරු ගෝටා මේ තනතුරට පපත් කරේ. එන් සම්මන් ඉදිරියටවත් විදාහැකි වවස්ථාදාක අඩි කරන්න බලයහිමි ජනතාව වැැටියට අපි. මෙමවැනි කාලකන්නේ බලයට පත් නොකර ගැනීම අපේ වග කිීම. එ සමට වනි අරගනතු ජැගනයක්ක් නොතිබ ඔබට සීවත් කරමින් මා ඔබෙන් සමුගන්, ඔබ සැමට ජය.